දැන් මේ වෙනකොට එක පැත්තකින් කොරෝනා නිසා ලෙල්ලම් වහලා අල්ලගන්න මාළු ටික විකුණගන්න මිනිස්සුන්ට බෑ. එතකොට පිටපලාත් වලින් ගේන මාළු මෙහෙ විකුණලා ජීවත් වෙච්ච මිනිස්සු දැන් අනාත වෙලා තියෙනවා. එතකොට එහෙම තියෙන පසුබිමක තමයි මේ වෙනකොට මේ කලාපයේ තුල මාළු අල්ලන්න යන්න එපා කියලා නාර වගේ ආයතන දැනුම් දීලා තියෙනවා. එතකොට එහෙම ගත්තාම මම හිතන්නේ පහුගිය කාලේ පුරාම එක පැත්තකින් සිංහල අවුරුදු කාලේ ඉඳන්ම දිගටම මාළු අහුවෙන්නේ නැතිකම නිසා මාළු නොතිබිච්ච කම නිසා දීවරේ ලොකු අමාරුවක හිටියා. ඊට පස්සේ ලෙල්ලම් වහපු නිසා කොරෝනා හින්දා මිනිස්සු තව අමාරුවකට පත් වුණා. දැන් එහෙම බොහොම දුප්පත් තත්ත්වයකට පත් වෙච්ච දීවරයන්ට තමයි මේ නැවේ කතන්දරෙත් එක්කලා මේ මූදු යන්න එපා කියන සත්‍යයක් ඇවිල්ලා තියෙනවා. මෙහෙම ගියොත් මොකද වෙන්නේ දීවරයන්ට? අතන මම මෙහෙම ගියොත් මොකද වෙන්නේ කියන එක මගේ කතා කලින් කියලා දිනවා. මේකට දීවරයන්ට ජීවත් වීම සඳහා යම් කිසි සහයෝගයක් වන්දියක් දී යුතුයි. නමුත් මේ රාජ්‍ය මේ කියන පාලකයා ඔහුට එහෙම දිය හැකිද කියන ප්‍රශ්නය තියෙනවා. ඒක ඉදිරියේ දීවරයා සංවිධානය විය යුතුයි කියන කතාව තමයි, යෝජනාව තමයි, අදහස තමයි මම කියන්නේ. මොකද සටන් කළ යුතුයි තමුන්ට ජීවත් වෙන්න ඕන. එන්නතට මේ වෙනකොට දේශපාලන ඉදිරියේ ජීවත් වීම සඳහා ෆයිට් එක දෙද්දී මොරටුව නගරාධිපතිතුමා තුන්ඩු කැල්ලක් දීලා තමුන්ගේ දේශපාලන මතයට ගහද්දී එන්නත අනිත් අය ඇතැරෙද්දී සමාජය තුළ මේ රට තුළ මේ මීගමු පුරවරේ මීගමු දේශපාලනඥයත් එවැනි දේවල් කරද්දී තමුන්ට ගෙදරට ගෙනල්ලා කණ්ඩ තිබිච්ච බත්පතුඩට ඔයිල් ගෙනල්ලා හලලා ඊට පස්සේ කවුද මේකට කෑම ගෙනත් දෙන්නේ? කවුද මේ මිනිස්සුන්ට ජීවත් වෙන්න දෙන්නේ? එහෙම එකක් නැහැ. මේකේ සමහර නිවේදන එනවා මාළු කන්නට එපයි කියලා. නමුත් බෞද්ධන දීවර යාත්‍රා හිමියාට ඒ මාළු මේ තෙල් සම්බන්ධෙන්නේ නැහැ ඒකට. ඒ බෞද්ධන දීවර යාත්‍රා හිමියන්ගේ මත් සම්පත හිම මුදෙන් අරගෙන ඇවිල්ලා ඒකට අවකාශ සැලසිය යුතුයි. ඒක මිනිසුන්ට පරිභෝජිත ගැනීම සඳහා සහයෝගය දීලා ට්‍රාන්ස්පෝර්ට් එක දීලා මිනිසුන්ට වෙළඳසැල් විවෘත කරලා ඒවලට අවකාශ දෙන්නට ඕන. ඒ වගේම උතුරු නැගෙනහිර මිනිසුන්ගේ මත් සම්පත, දකුණු මුහුදු තීරයේ මිනිසුන්ගේ මත් සම්පත, ඒ වගේම මඩ කලපුව දිසාවේ ඉන්න මිනිසුන්ගේ මත් සම්පත මේ වෙළඳපොළ වලට ඇවිල්ලා මේ පළාතේ ඒ මාළු මිනිසුන්ගේ පරිභෝජනයට ගන්න සුදුසු තත්ත්වය පත් කළ යුතුයි. ඒතර මේකේ පරිශ්‍රණ ආයතන හැටියට මේකේ රසායන ද්‍රව්‍ය හා ඔයිල් හා ඇෂ් අඟුරු වගේ දේවල් කොච්චර දුරකට වීදි තියෙනවද, ඒවා කොච්චර දුරට ක්‍රියාත්මක වෙනවද, එහෙම නැත්නම් පොලිතින් බබල්ස් කොච්චර දුරට මේක දුර පාවී ගිහින් තියෙනවද, ඒවා මැන බැලීම් කරමින් ඉක්මන් හදිසි තීරණ මේ වෙනකොට ගත යුතුව තියෙනවා. හේතුව ජනතාවක් හැටියට මේ ඉදිරියට එන තත්ත්වයට මුහුණ දීමේදී ඉතාම අමාරු සහගින්න තත්ත්වයකට පත්වෙන ඉඩදී. ඒ නිසා ඒ ජනතාව සංවිධානය යුතුයි, ජනතාව දිහා බැලිය යුතුයි, ජනතාවගේ පැත්තෙන් සටන් කළ යුතුයි ජනතාව ජීවත් වීම සඳහා. දැන් ඒ තත්ත්වෙ තමයි මේ ලංකාව වැටලා තියෙන. වෛද්‍ය පැත්තෙන් ගත්තොත්, අධ්‍යාපනය ගත්තොත්, ටෙලිෆෝන් නැති ළමයි ඉන්න ඕන තරම්, තාම ජාතික රූපවාහිනී ඉදිරියේ පොදු වැඩපිළිවෙලක් නැහැ සමස්ත අධ්‍යාපනය ලබා ගැනීමට දරුවට. ඒ වගේම වෛද්‍ය පැත්තෙන් පොදු ජනතාවට ලබා ගැනීමට සැලසුමක් නැහැ. ඒකේ එහෙම තිබියදී තමයි අද වෙද්දි මේ තත්ත්වය උදා වෙලා තියෙන්නේ. එතකොට රාජ්‍ය ගැන විශ්වාසයක් අපිට තවන්නට බෑ. එනිසා ජනතාව සංවිධානය තුළ ජනතාව සටන් කර යුතුයි, ජනතාවගේ ජීවත් වීමේ අයිතිය ලබා ගැනීම. ජනතක ඊයේ පොත් සිටි පණකට කතානායකවරයා අත්සන් තබනවා. එහෙම අත්සන් තබද්දී මුහුදු කාතෙන් ලක්වීම නිසා තොඩුවාව පැත්තේ මිනිස්සු තමුන්ට තමුන් හදාගත්ත පරම්පරා ගානක් මතකයක් එක්ක තියෙන ඒ ගෙවල් ටික ආරක්ෂා කරගන්න අපි දකිනවා අම්මා කෙනෙක් සවලකින් වැලි පුරවනවා. එතකොට සමහරවල් තව දවස් දෙක තුනක් සතියක් යනකොට ඒගොල්ලන්ගේ ගෙවල් ගැලවිලා යන්න පුළුවන් මේ වාරකම් එක්කල මුහුද සර වුණාම. එතකොට ඒ ප්‍රශ්නේ ගැන මොකද කියන්නේ? ඇත්තම කතන්දරය තමයි අක්කර 689ක් චීනය සඳහා වරායනගරේ ව්‍යාපෘතිට මුලින්ම ව්‍යාපෘති වාර්තා ගෙනලා මේ මීගමුව තුළ පත්‍රිත කරලා ඒකට අත තබද්දී පළවෙනියෙන්ම මේ පෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පළවෙනි ඇන්ට්‍රිය දැම්ම මම තමයි කිව්වේ. එතකොට මේකට දිගින් දිගට විරෝධය පෑවා මේ වරායනගරයට වෙන විනාශය සම්බන්ධයෙන්. එතකොට ඇත්තම කියනවා නම් මේ විනාශය කලින් දැකලා කලින් කියලා මේ தත්ත්වය උදා වෙන බව එදා අපි කිව්වා. අපි ගාව මේක සටහන් තියෙනවා පැරඩයිස් හෝටලේ මීගමුවේ උඩාපාඩුවේ මේකේ විශාල රැස්වීමත් මේ රැස්වීමට ගිහිල්ලා ඊවර සහෝදරවරු අපි ලොකු විරෝධයක් පෑවා. නමුත් දේශපාලනය හා ආගමික සංවිධාන ධීවර ජනතාව මැද්දට ඇවිල්ලා ජූදාස් මෙන් ක්‍රිස්තු අමතරංග පහර දුන්නාගේ මේ රජයට මේ සාතන්ට පාවල දුන්න මේ
නායකයෙක්ගෙන් ගත්ත වන්දි. ඒ වන්දිය ගත්ත මිනිස්සු තමයි ඔකට වග කියන්නට ඕනේ. ඇත්තරම ඒ හැම දිවි යන හැම බින් අඟලකටම පෝට් සිටියට මේ අස්සන් තබපු රාජ්‍ය රාජ්‍යන් දෙකම රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍යත් මහින්ද රාජපක්ෂගේ පාලන ශ්‍රමයක් දෙකම වග කිය යුතුයි මේ කියන යනවට ඒකට අනිවාර්යම විකල්ප ඉඩම් දිය යුතුයි ගැනීම සඳහා ෆයිට් කළ යුතුයි. දන්නාමල් පහුගිය කාලේ මේ දීවරාල්ගල නායකත්වය දුන්න සමිතිය ඔක්කොංගෙම වගේ කටවල් වහලා තියෙනවා කෝටි ගණන් සල්ලි දීලා. එතකොට කවුද ඉන්නේ අරගල කරන්න? වැරදුනා තමයි. වැරදුනා තමයි අපිට. ඒ වරදත් වැරදිමත් අපි බාර ගන්න ඕනේ. මේ වෙලාවේ එක පසකට තියලා ඒ සියලු දීවර සංවිධාන හා නායකින් එක්තරාට ඇවිල්ලා එකතරා ගෙදගෙන නැවත මේ සටන පටන් ගන්නට ඕනේ. හේතුව මේකෙදි මේ ග්‍රහලෝකෙන් ඇවිල්ලවත් වෙනතරින් ඇවිල්ලා මේ සටනට කවුරුත් එන්නේ නැහැ. නිසා මේ පසුගිය දේවල් පසකට තියලා මේ දීවර නායකයෙකුට කියලා නැවත මේ සටන ආරම්භ කළ යුතුව කියලා. දැන් ඔය අපගේ මීගම වටේ මේ සමිතිවල නායකයන්ව නායකයන්ව මේ දීවරන්ට විශ්වාස කරන්න පුළුවන්ද? පල්ලිය විශ්වාස කරන්න පුළුවන්ද? මොකද පල්ලිය බැසිලිකාව හදාගත්තා චීන ආණ්ඩුවේ. ඔව්. ඊළඟට මේ සමිතිවල නායකයෝ මේ ලක්ෂ ගණන් සල්ලි අරගත්තා. හරි එක සමිතියක් ලක්ෂ 420ක් ගත්තා. ඔව්. හරි. දැන් එතකොට එහෙම ගත්තාම මේ දීවරුව තවදුරටත් මේ නායකයෝ ගැන මේ ආගමික නායකයන් විශ්වාසය තියයිද? රාජ්‍ය පත් කරගත්තු නායකයෝ වගේම තමයි මේ දීවර නායකයින් පත් කරගත්තුත් නායකයෝ. මේ දෙකම එකයි. මේ දෙකේම දංගල් පුරුකක් වගේ බැදී ඉන්නේ. ඒකට මැදින් ප්‍රාදේශීය දේශපාලන නායකයෙක් ඉන්නවා ආගමික නායකයෙක් ඉන්නවා නායකයෙක් හැටියට පත් කරගත්තු නායකයා ඒක හරියට කරන්නේ නැතු ගම වෙනත් නායකයෙක් පත් කරගැනීමේ හැකියාව ජනතාවට තියෙනවා ඒකින්ද මම කියන්නේ මේ වෙලාවේ නායකයෙක් කියන්නේ එක්කෙනෙක් ජනතාව ගැන ගොඩාක් ප්‍රමාණයක් මේ ඔක්කොම එකතු වෙලා නැවත මේක ප්‍රතිසංස්කර මේ 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 දීවර ගේ එකතු සමිතියෙන් එකතු වෙලා නැවත මේක ගොඩනගා ගන්න කරවර දීම සඳහා අපි වෙනකන් යනට ඕන කියලා තමයි කියන්නේ.